අපිට තේනවා අදත් මේ සමාජයේ බෙදන්න මුස්ලිම් මන්තවාදී කල්ලි කණ්ඩායම් මේ රට තුල හැමතැනම ක්‍රියාත්මක වෙනවා අල් ෆයිඩා ජිහාද් එවැගේම වහාබි සලාෆි තව්හීඩ් ජිහාද් වැනි නොයෙක් විදිහේ අන්තවාදී මූලධර්මවාදී දේශපාලනික මතවාදයන් දරන එවැගේම මැද පෙරදිගෙන් සෞදි අරාබියාවෙන් ප්‍රතිපාදන ලබන බොහෝ කණ්ඩායම් මේ රට තුල සම්මතව ක්‍රියාත්මක වෙනවා 12000කට වැඩි ආයුධ පුහුණුව ලැබපු පකිස්තානයේ ආයුධ පුහුණුව ලැබපු කණ්ඩායම් මේ රටේ හැමතැනකම ක්‍රියාත්මක වෙනවා බොහෝම රහසේ මේ බෞද්ධ රටේ හරක් කපන්න විතරක් හජ්ජි අවුරුදු උත්සවයට මුස්ලිම් වරුන්ගේ හජ්ජි උත්සවයට හරක් කපන්න විතරක් 30 කෝටියක් මේ රටට සල්ලි හම්බ වෙනවා සෞදි අරාබියාව හරහා 30 කෝටියක් සල්ලි හම්බ වෙනවා යුද්ධෙන් පස්සේ මේ රටේ හැම නගරයකම පල්ලියක් හදන්න නිකම් පල්ලි නෙමෙයි අති නවීන තාක්ෂණික පහසුකම් වලින් යුක්ත පල්ලි නිර්මාණය කරන්න හැම නගරයකටම මුදල් එනවා මේ ජමීතුල්ලා උලමවරුන්ගේ සංවිධානය හරහා මේ වෙනකොට මැද පෙරදිග ගිහිපු 80000ක් සිංහල සහ දමිළ අපේ දුප්පත් මිනිස්සු 60000ක් මුස්ලිම්කරණය කරලා ඉවරයි යකෝ එක කතා කරන්න අපිට අයිතියක් නැද්ද අන්න රාජගිරිය ඔබේසේ කරපු තියෙනවා NIDA නිඩා ආයතනේ නිඩා ෆවුන්ඩේෂන් මොකද්ද කරන්නේ මේ රටේ සිංහල බෞද්ධයෝ සාහසික විදියට මුස්ලිම්කරණයට පත් කරනවා මේ නිඩා ආයතනේ කෝටි ගණන් සල්ලි හම්බෙනවා අපි බය නැති කියනවා එතෙන් සෞදිවාදී බුද්ධියංශ නායකයෝ මේ රටට ඇවිල්ලා බොහෝ දැන්වල දේශන පවත්වමින් මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් දරුවෝ මේ සන්නද්ධ දේශපාලනික අන්තවාදී මතවාද ඔබවීම ඇතුලේ මේ දරුවන්ව පෙළගස්සනවා ආයුධ අතට ගන්න තැනට අද මේ මහා සමාජයේ අපිට ආතතියක් ඇති වෙලා තියෙනවා ඔව් ගෝණි බිල්ලු හැමදැනම රවුල් කාර්ය හැමදැනම ඒ රවුලක් ගානේ අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේ දිගට වරණ අය කවුද කොටට කපන අය කවුද පැත්තෙන් කක් කියන අය කවුද ඔක්කොම හෙලිලා බඩු කැලේ ටික ඔක්කොම හෙලි වෙලා තියෙන්නේ ඒක තමයි මේ තරම් මේගොල්ලෝ කලබල වෙලා ඉන්නේ අද ජනාධිපතිතුමාට පෙම් පණිවිඩ යවනවා අද මේ මහරගම සමුළුවෙන් පස්සේ උඹලා හැම එකෙක්ම මේ වැඩි හිටියෝ මේ තරුණයෝ බාලයෝ හැම එකෙක්ම මේ හාමුදුරු ඇතුළු අද ඉඳලා මේ රටේ නිලදවන පොලිස්කාරයෙක් වෙන්න ඕන අපේ ඊළඟ පරම්පරාවට මේ රට ඉතුරු කරන්න මේ තියෙන පොලිසි ආ මේවා මේ ලෝකේ තියෙන මහලකු කොහෙවත් ඇති ප්‍රජාතන්ත්‍රවාද මගුල් එක්ක මේ ජාතිය හැමදාම වෙනසෙනවා හැම එකාලම මේක ඇවිල්ලා මේක දුබ්බෑයමක් කරගෙන මහයුන්ට කන්නනේ මහයුන්ට ව්‍යාපාරනේ ඒවගෙන බලන්න එකෙක් නේ මේ රටේ බලවත් මේ රටේ තීන්දුව తీරන ගන්නේ මුස්ලිම් එමතිවරුද උලමා සභාවේ උලමවරුද කියලා අපි අහන්න ඕනේ ජිනීව ගැන කතා කරන්නේ උලමවරු ඒ කියන්නේ මේ රටේ මහජන ඡන්දයෙන් පත්වෙච්ච මුස්ලිම් එමතිවරුන්ට වඩා උලමවරුන්ට අද බලයක් නිර්මාණය වෙලා තියෙනවා එතනම පැහැදිලිමේ හොරකම මේ උලමා සභාවේ ඇතැම් අය සෞදියෙන් පඩි ලබනවා ලක්ෂ ගණනින් පඩි ලබනවා ඒ අය තමයි මේ රට පුරාම පල්ලි ගොඩනගමින් මේ ආගමික බෞද්ධයන්ගේ හිත්වල ආතතිය ඇති කරන්නේ ඒක වෙන්න දෙන්න බෑ සිංහලයෝ කියන්නේ දුප්පත් එහෙම ජාතියක් නෙවෙයි පොහොසත් මිනිස්සු ජීවිත දෙන්න වුණත් පොහොසත් මිනිස්සු හෙට ඕනනම් ගුවන් යානාවක් අරන් දෙන්න අපේ බෞද්ධයෝ ලෑස්ති සිංහල බෞද්ධකම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්